මේ බලන්න, මේ පෙනෙන දේ හඳුනා ගන්න පුළුවන්ද? වෙරළාරක්ෂක නෞකාවක සිට දුරදක්නේ මාසයුර පිරික්සමින් සිටි නාවික නිලධාරියාගේ නෙත ගැටුනේ අස්වාභාවික යමකි. ඔහුගේ සගයාදේ නිරීක්ෂණය කළා. දිවියනේ කුඩා දැරියක් නේද? වහා අදාළ කණ්ඩායම් වෙත පණිවිඩය වූ ඔවුන් නැව ඒ වෙත හැරුවා. කුඩා දැරියා මුහුද මැද පාවෙමින් සිටි. පෙනෙන විදියට නම් ඇය මිය ගොසින් විය යුතුයි. අතුරු වෛද්‍ය සේවයේ නියුතු නිලධාරියෙකු ආතර් ඩුපඩෝල්ගේ එකම සීනේ වූයේ බෝට්ටුවකින් ලෝකේ වටේ සංචාරයක් කිරීමට. එයට පෙරහුරු චාරිකාවල් ලෙස බහමා දූපතේ හරහා සති දෙක මුහුදු සංචාරයකට ඔහු තම 14 වැනි පුතාද 11/7 වයස්වල සිටි දියණියන් දෙදෙනාද බිරිය සමග ලහිලයියේ සූදානම් වූයේ මහත් ප්‍රීතියෙනි. මේ සඳහා බ්ලූ බෙල් නම් වූ රුවල් සහිත අශ්වබල 115ක බෝට්ටුවක් යොදාගත් අතර එහි කැප්ටන් ලෙස නාවික හමුදා සේවයේ නියුතුව සිටි 44 ඇවරිදි ජූලියන් හාවි නම් දීර්ඝ මුහුදු ගමන් සංචාරක අත්දැකීම් ඇති පුද්ගලයෙක් යොදා ගැනීමට ලැබීම වාසනාවක් ලෙස ඔහු සිතුවා. ජූලියන් තම රූමත් බිරිඳ මෙම චාරිකාවට එක් කරගත්තේ ආහාර පිසීමාදී කටයුතු සඳහා උදව්වට බව පවසමි. දොස්තර ආතර්ද ඊට එකඟ වූයෙන් ඔවුන් දෙදෙනාද ගමනට එක් වුණා. දූපත් කිහිපයකටම ගොඩ බසමින් සතුටු ඔවුන් චාරිකාවේ 5 වැනි දිනේ වූ 1961 නොවැම්බර් 8 දිනයට එළඹුණි. එදින රාත්‍රී භෝජනයෙන් පසු බෝට්ටුවේ රිද්මයානුකූල චලනයේ පැද්දමින් සියල්ලෝම සුව නින්දට ගියා. යක්ෂයාගේ හෝරාව එළඹි තිබුණේ නිහඬවමයි. හැමෝ සීතල මුහුදු සුළඟට පවා රහසි. අනේ ඩැඩි උදව් කරන්න, අනේ මට උදව් කරන්න, ඩැඩි ඔයා කොහේද? තම සොයුරාගේ විලාපාන්නට මධ්‍යම රාත්‍රිය අවදි වූයේ 11 වියේ පසු ටෙරි චෝය. ඇය පහළ කැබින් කාමරයේ නිදා සිටියේ වෙනදා ඇය සමග නිදා ගන්නා තම චූටි නැගණිය එදින මව්පියන් සමග සිටි බැවි. නිදිමතේම ඉහළට නැගවිත් එබී බැලූ ටෙරි ජෝ දුටුවේ කිසිම දරුවෙකුගේ නෙත නොගැටිය යුතු බීසුණු දර්ශනයකි. තම මව්පියන්ද සොයුරාද ජූලියන්ගේ බිරිඳද ලේ විලක් මැද මැරි වැටි සිටියා. ලේ වැකුණු පිහියක්ද අසල තිබුණා. ඇය බීතියෙන් ඇලලී ගියා. ඒ සමග ජූලියන්ගේ හැඩි දැඩි අත ඇයව නැවත පහළ කාමරයටම තල්ලු කලෙන් කිසිවක් කර කියාගත නොහැකි දැරිය පහළට ගොස් බියෙන් වෙවුලමින් ඇඳ මත ගුලි වුණා. ඇයට ඊළඟට දැනුනේ සීතල ජලයෙන් කාමරය පිරී යන බව. තම ඇඳද ජලයෙන් යටවන විට ඇය පණරක ගැනීම උඩට නැග්ගා. බෝට්ටුව ගිලෙන්න යනවා. ඇයට ඉබේම කෑ ගැසුණි. ඔව්, කිව් ජූලියන් ආරක්ෂක ඩිංගි බෝට්ටුව ලිහා කඹය ඇය අතට දී එය අල්ලා ගන්නට කීවේ ඔහුට එයට පැන ගැනීමට බලාගෙන. එහෙත් සීතලෙන් මිදී තිබුණු ඇගේ කුඩා අතැඟිලි වලින් කඹේ ගිලිහි ගියා. ජලයේ ඈතට පාවීමට පෙර ඔහු පමණක් එම ඩිංගි බෝට්ටුවට පැනගත්තේ දැරියට දියේ ගිලී යන බෝට්ටුවත් සමග මිය යෑමට ඉඩ හැරයි. එහෙත් දෛවයේ සැනසුම වෙනකකි. පසක තිබූ කුඩා ඩිංගි බෝට්ටුවක් වැනි වූ අඩි 2.5 ප්‍රමාණය ආරක්ෂක මෙවල මත් දුටු ඇය එය මතට ගොඩ වුණා. ඒ සමගම සයුර කැළඹී ඔවුන් පැමිණි බෝට්ටුව ගිලී ගිය අතර ටෙරිජෝ ඒ කුඩා මෙවලම මත පාවෙමින් මුහුදේ ඈතට ගසාගෙන ගියා. විසල් සාගරයේ ආහාර දිය පොදන් නොමැතිව ශාරීරිකවද තව මව්පියන්ගේ ක්‍රූර ඝාතන ඇසින් දැක ඇති වූ මානසික කම්පනයෙන්ද ඇතිව තිබූ දැඩි පීඩාවෙන් පෙළෙමින් දැරිය දිගටම මුහුදේ පාවුණා. රාත්‍රියේ හිම මිදෙන සීතලෙන්ද දහවල් අනුකම්පා විරහිත හිරුගේ දැවී යන උණුසුමෙන්ද බැටකමින් දවසක් දෙකක් තුනක් නොව සිව් දිනක්ම ඇය ඉමක් උනා නොපෙනෙන සාගරයේ අතරමන්ව හුදකලා වුණා. දැරිය හාමතෙනුන් විජලනයනුත් ක්‍රමයෙන් සිහිවිකල්ව අවසානයේ සිහිමුර්ජා තත්වයකට පත් වුණා. ඒ වන විට ඇය පැය 86ක් මුහුදේ ගත කර තිබුණා. ඇය ආබාධයකින් තොරව දිවි ගලවා ගැනීම ඇත්තෙම ප්‍රාත්‍යහාරයක් නොවන්නේද? දිවි රැකගත් ජූලියන් හාවිගේ අපරාධ ඉතිහාසයේ බොහෝ පිටුගන්නකින් සමන්විත බව පසුව සොයා ගැන්නා. බිරිය ඝාතනයට සැලසුම් කර තිබුණේ හදිසි අනතුරක් ලෙස පෙන්වා ඇයගේ ඩොලර් 1,60,000 රක්ෂණ මුදල ගැනීමටයි. ටෙරි ජෝ කුඩා දැරිය ජීවතුන් අතර බව දැනගත් විට ඔහු දිවි නසා ගත්තා. තම නෑදෑයන් අතර වෙනත් නමකින් හැදී වැඩුණු ටෙරි ජෝ හුදකලාව මහසයුරේ අනාථව නම් කෘතියෙන් තම අත්දැකීම් ලොවට බෙදා දුන්නේ මෑතකදී. සමාජ සේවිකාවක්ව ජනතාවට මානසික ශක්තිය සපයන ඇය දෙවියන් මා ගලවා ගන්නට ඇත්තේ හේතුවක් ඇතිව යයි පැවසුවා. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. බෙල් icon එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.